ලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් අතර අතීතයේ මේ කණ්ඩායම් දෙක මුණ ගැහුණු අවස්ථාවල පන්දුවෙන් වැඩි වැඩ පෙන්නලා තියෙන්නේ කවුද කියලා. මේ පාරත් අපේ ප්‍රතිකරුවන්ට තර්ජනයක් වෙන්න පුළුවන්. ඉම්රාන් තාහිර් තමයි වැඩිම කඩුලාභිය අතරේ 10 වෙනි තැන ඉන්නේ. එක් දින තරඟ 10ක් ශ්‍රී ලංකාව එක්ක සෙල්ලම් කරන තාහිර් ලංකාවට එරෙහිව කඩුලු 24ක් ගන්න කඩුල්ලකට ලකුණු 11 සාමාන්‍යකුත් එක්ක. මේ තරගාවලියේ විස්තර විචාරකයෙක් විදිහට ඉන්න මකා ඇන්ටනි එක් දින තරඟ 20කදී කඩුලු 27ක් ශ්‍රී ලංකාවට එරෙහිව බිඳලා දාලා පන්දුවවන්න අතරේ 9 වෙනි තැන ඉන්නේ කඩුල්ලකට ලකුණු 28ක සාමාන්‍යයක් එක්ක. උපුල් චන්දන දකුණු අප්‍රිකා කණ්ඩායමේ එක් දින ඉනිම 18කදී කඩුලු 29ක් දවා ගන්න සමත් වෙලා තියෙන්නේ කඩුල්ලකට ලකුණු 25ක සාමාන්‍යයක් එක්ක. තුන්ගිරිය ක්‍රීඩක ජැක් කාලිස් ශ්‍රී ලංකාව එක්ක එක් දින ඉනිම 8ක පන්දුවවල කඩුලු 31ක් දවාගෙන තියෙන්නේ කඩුල්ලකට ලකුණු 30ක සාමාන්‍යයක් එක්ක. මේ පාර ශ්‍රී ලංකා එක් දින කණ්ඩායම මෙහෙම ලසිත් මාලිංග දකුණු අප්‍රිකාව එක්ක එක් දින තරඟ 18කදී කඩුලු 32ක් දවාගෙන තියෙන්නේ කඩුල්ලකට ලකුණු 26ක සාමාන්‍යයක් එක්ක. දකුණු අප්‍රිකාව නියෝජනය කළ සුපිරි වේග පන්දුවවන්නෙක් වන ඇලන් ඩොනල්ඩ් ශ්‍රී ලංකාව එක්ක එක් දින තරඟ 19කදී කඩුලු 32ක් දවාගෙන තියෙන්නේ කඩුල්ලකට ලකුණු 20ක සාමාන්‍යයක් එක්ක. දකුණු අප්‍රිකාව එක්ක එක් දින තරඟ 44ක් ක්‍රීඩා කරලා ඉනිම 40ක පන්දුවවන සනත් ජයසූරිය කඩුලු 33ක් දවාගන්නේ කඩුල්ලකට ලකුණු 36ක සාමාන්‍යයක් එක්ක. සුපිරි වමත් වේග පන්දුවවන ක්‍රීඩක චමින්ද වාස් දකුණු අප්‍රිකාව එක්ක එක් දින තරඟ 34කදී කඩුලු 40ක් දවාගන්නේ කඩුල්ලකට ලකුණු 28ක සාමාන්‍යයක් එක්ක. මේ වර්තාවේ දෙවෙනි තැන ඉන්නේ මුත්තයා මුරලිදරන්. මුරලි දකුණු අප්‍රිකාව එක්ක එක් දින තරඟ 32කදී කඩුලු 49ක් දවාගන්නේ කඩුල්ලකට ලකුණු 23ක සාමාන්‍යයක් එක්ක. මේ රටවල් දෙක අතරේ වැඩිම කඩුල්ලාභිය විදිහට වාර්තා පොතේ ඉහළින්ම ඉන්නේ ෂෝන් පොලොක්. එක් දින තරඟ 35ක් ශ්‍රී ලංකාව එක්ක සෙල්ලම් කරන පොලොක් කඩුලු 51ක් දවාගන්නේ කඩුල්ලකට ලකුණු 24ක සාමාන්‍යයක් එක්ක. මේ අතීතයේ කණ්ඩායම් දෙකියාගේ වැඩ. ඔයාලට අනුමාන කරන්න පුළුවන්ද මේ වතාවේ වැඩිම කඩුලු ගන්න පන්දුවවන්න කවුරු වෙයිද කියලා? මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස්ස පිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.